අයිබෝන් දවස නිමවීමට පෙර දවසේ සිදු වූ සියලු පුවත් සවිස්තරාත්මකව ඔබට කියන්නට සූදානම්. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ. මම උදේෂාන් හිටමේ ගෙදර. ප්‍රථමයෙන් අවධානය රාත්‍රී පුවත් සිරස්තල වෙත. අද දිනේට කොවිඩ් මරණ පහක්. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 41 දක්වා ඉහළට. කොවිඩ් 19 වෛරස ආසාදිතින් සංඛ්‍යාව 14500 ඉක්මවයි. රජයේ ළමාරෝහලේ වෛද්‍යවරුන් 5 දෙනෙකු ඇතුළු කාර්යමණ්ඩලයේ 10 දෙනෙකුට සහ දරුවන් හා මව්වරුන් 46කටත් කොරෝනා. කොවිඩ් මරණ බොහොම දානේද ආදාහණයද? මුස්ලිම් වරුන්ගේ මృతදේහ බොහොම දානේ කිරීම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබා දුන් බවට පළවන වාර්තා අසත්‍යයි. ඇමති කෙහෙලිය කියයි. ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත් පරීක්ෂණ භූමියක් කිරීමට අපි විරුද්ධයි. සජිත් කියයි. COVID-19 අරමුදලේ අයවැය. අද සිට වැඩිවන බස් ගාස්තු. සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව අද රාත්‍රිය වන විට තොරතුරු වාර්තා වුණා. ඒ අනුව COVID වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව මේ මොහොත වන විට වාර්තා වන්නේ 41ක් ලෙසයි. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ මරණ පහක් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා. එලෙස මියගොස් ඇති පුද්ගලින් අතරින් එක් අයෙකු 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. අදාළ පුද්ගලයා රාජගිරිය ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත් වූ අයෙක් වන අතර කොළඹ ජාතික රෝහලට පසුගිය 7 වන දින ඇතුළත් කර ඇති අතර එෙහිදී මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එසේම මෙම මරණයට ආසන්නතම හේතුව වන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයක් බවද සඳහන්. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද COVID-19 වෛරසය ආසාදනය වී මියගොස් තිබෙනවා. ඔහු පසුගිය 23 වන දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදී මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එසේම මෙම මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 හේතුවෙන් සිදු වූ සසන පද්ධතියේ ආසාදනයක්. ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක්ද COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා. අදාළ කාන්තාව ඊයේ දින ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුයි මියගොස් ඇත්තේ. මෙම මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි. එසේම අවුරුදු 55ත් 60ත් අතර හඳුනා නොගත් පිරිමි පුද්ගලෙක්ද මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය පසුගිය 8 වන දින ඉදිරිපත් කර ඇති අතර එෙහිදී COVID-19 ආසාදිතයෙකු ලෙසයි හඳුනාගෙන ඇත්තේ. මෙම මරණයට හේතුව ලෙස කොවිඩ් ආසාදනය දැක්වෙන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. රාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු නිවසේදී මියගොස් ඇති අතර රාගම රෝහලේදී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී COVID-19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී මේ යාමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ දීර්ඝකාලීනව පැවති පිළිකා රෝගී තත්ත්වය COVID-19 ආසාදන හේතුවෙන් උත්සන්න වීමයි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන COVID-19 ආසාදනය හේතුවෙන් මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 41ක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දන්වා සිටින්නේ. කොළඹ රිජ්වේ ආර්ය ළමාරෝහලේ වෛද්‍යවරුන් 5 දෙනෙකු, හෙදියන් 2 දෙනෙකු හා කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ 3 දෙනෙකු මේ වන විට කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. එසේම එම රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් හා මව්වරුන් ඇතුළු 46 දෙනෙකුද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කළේ. ඒ හේතුවෙන් රෝගීන් බැලීමට එන පිරිස අද දින සිට අවම කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. මේ වෙන විට මේ රෝහලේ වාර්තා වෙච්ච මව්වරුන් සහ දරුවන් ගත්තම 46 දෙනෙක් පමණ වාර්තා වෙලා තියෙනවා අද වෙන විට. ඒ වගේම කාර්ය මණ්ඩලයේ 10 දෙනෙක් පමණ වාර්තා වෙලා තියෙනවා වෛද්‍යවරුන් හෙදිනදාරින් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ. ඒ අනුව සියලුම රෝගීන් සංඛ්‍යාව මෙම රෝහලේ වාර්තා වූ ප්‍රමාණය 56ක් පමණ වෙනවා. රෝහල තුල රෝගීන් වාර්තා වීමත් ඒ වගේම කාර්ය මණ්ඩලයේ වාර්තා වීමත් පසුගිය දිනවල සිදු වුණා. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා අපි දැන් උපරිම පියවර අරගෙන තියෙනවා. මම හිතනවා ඉදිරි සතිය තුලදී මේ තත්ත්වයට මඟ හරවා ගන්න පුළුවන් වෙනවා. ඒකට ප්‍රධානම හේතුව
अभी अर पिटिंग रोगी बेलीमेट इन विरसगेन तर्जने एक निशा अदसीट रोगी बेलीमेट लबादेन इट प्रहसुगं अभी तामत्म अवम कर दसकट इक्वर रोगी बेलीमेट हकीवेन्नी दहक पावन कालयक सदा सीलम रोगी इन तंगे रोगिया बेलीम सदा अभी अवसर लबादेन्न वाटो तो विशेषित क्रम वेद आरसित क्रम वेद सकसल तीन ए अनुतम रोगी बेलीमट उगुंटेन्नी මෙත්‍ර ත්‍රිකුණාමලයේ මහරෝහලේ ප්‍රසභා නාරිවේද ඒකකයේ මීට පෙර COVID-19 ආසාදිත වූ වෛද්‍යවරයාගේ ආශ්‍රිතින් ලෙස හඳුනාගත් වෛද්‍යවරුන් තිදෙනෙකු අතුරින් එක් වෛද්‍යවරයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. වාතු වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයේ පුද්ගලින් 11 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අතර ගැබිනි කාන්තාවක් දවන බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. එකම පවුලේ 6 දෙනෙක් තමයි මුලින්ම වාර්තා වෙලා තිබුණේ මුලින්ම අපි කරේ මාළුවෙන්ද පොලේ හිටපු අයගෙන් ඒ අයගේ ආශ්‍රිතයන් තමයි ෆස්ට් කන්ටැක්ට් වශයෙන් PCR පරීක්ෂණ යොමු කරේ PCR පරීක්ෂණ කළා අපි ඒ සියලුම පවුල් වල අයව නිරෝධායනට පත් කරා පාදුව වෙරළපාරේ ගර්භණී මාතාවක් පොසිටිව් වෙලා තිනවා ඒ ගර්භණී මාතාවගේ පවුලේ 3 දෙනෙක් මේ වෙනකොට පොසිටිව් වෙලා මාත්‍රිකාර සඳහා යොමු කරලා තිනවා හොරණ කැකුලන්දල පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකී 9 දිනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා ඒ අනුව ඔවුන්ගේ ආශෘතින් පිටසක් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ අද කටයුතු කළේ. මෙම කර්මාන්ත ශාලා දෙක ආශ්‍රිතව සේවක මහත්මීන් 2500ක් විතර සේවයේ යෙදී සිටිනවා. ඔවුන්ගෙන් දැන් PCR පරීක්ෂණ 600ක පමණ ප්‍රමාණයක් සිද්ධ කර තිබෙනවා. එහිදී අපිට අවස්ථා දෙකකදී රෝගීන් 9 දෙනෙකු වාර්තා වෙලා තිනවා. මස්කලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ සිදු කළ PCR පරීක්ෂණ 163ක් අතුරින් 12 හැවිරිදී පාසල් ශිෂ්‍යාවකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ අතර මතුගම ප්‍රදේශයේ COVID ආසාදිතයින් බහුලව වාර්තා වීමත් සමග ඔවුන් PCR පරීක්ෂණයට ලක් කර මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සුළු සේවකයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ. ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයට අයත් ගාල්ල මකුළුව ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් 10 දෙනෙකු පසුගියදා හඳුනා ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සේවයේ නියුතු වෙළඳුන් පිටිසකගේ PCR පරීක්ෂණද අද සිදු කෙරුණා. මේ අතර දැනට හුදකලා කර ඇති මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ පිහිටි මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාර්ය සතියක කාලයකට පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ නිරෝධායන නීති කඩ කරමින් අදාළ රැස්වීම පැවැත්වීමට යන බවට පොලිසිය විසින් කරුණු සලකා බැලීමෙන් අනතුරුයි. කෝපි වෙලාවේ අපි සභාව දෙපාරක් පවත්වලා තියෙන මෙහි. එහෙනම් ඒ වෙලාවෙත් අපි දෙන්න සභාව. හරි මේක 40 දිනයි 30 දිනයි 40 දිනයි ඉන්නේ අපි. නමුත් ප්‍රාදේශීය ලේකම්කාරයලේ 100ක් විතර එකතු වෙලා සාකච්ඡා කරලා මේ අවස්ථාවල වෙනකොට සාකච්ඡා කරනවා. අද යම් කිසි පිරිසක් මේක කඩාකප්පල් කරන්න ඕනේ කියලා හිතලා මතා කරපු වැඩක් කියලා අපි කියනවා. අපි උසාවියේ දීලා තින්නේ තීන්දුව අපි ගරු කරන්න එපා ඉන්පස්සේ නේ සභාව. ඒ නිසා අපි මේක හරි තීන්දුව දීලා තියෙනවා. වැරද්දක් නෙවෙයි. ඉතින් මේගොල්ලන් ඉති මාරින් යනවා නේද උසාවිය යනයි තියෙන්නේ. එච්චර මට කියන්න පුළුවන් නේ. මම සභාව අපි මේ ආරම්භ කරන කටයුතු කරන යනකොට මේ උසාවිනුක කරගෙන මාල් ඔයසි මහත්තයවිලක සභාව සතියක් කල් දාන කියලා නියෝගයක් දුන්නා. ඒක ඇත්තටම අපි මන්දුර කවුරුත් අපි දෙනවත් වෙලා ඉන්නේ නැහැ. කොවිඩ් වසංගතයේ තියෙන අවස්ථාවේදී ඒ කොවිඩ් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුව තමයි මේ වෙලාවේ සභාවේ තීන්දුව දීලා ගැනීම සඳහා අවශ්‍ය සභාවක් තමයි අපි වාර්තාන ගියේ. ඉතින් ඒක මොන ක්‍රමයකින් හෝ උසාවියට කරුණ ඉදිරිපත් කළා මේ අද සතියකට කල් දාන. මානෙල්ල පොලිසිය ඕයිසි මහත්තයා මානෙල්ල ප්‍රාදේශීය සභාව පැවැත්වීමට එරිව ගරන් තියන තීන්දුව. එයාට විරුද්ධව යන්න බැහැ. එයාට විරුද්ධව යන්න බැහැ. ඒක යට ඇති කවුරු හරි වමනාව දේශපාලකෝ ඇති යන්න. ඒක නෙවෙයි අපිට වැදගත් වෙන්නේ. අපිට වැදගත් වෙන්නේ උසාවිය නියෝගයේ දීලා තියෙන කාගේ වමනාවට. උසාවිය නියෝගයේ දීලා තියෙන මානෙල්ල පොලිසිය ඕයිසි මහත්තයාගේ වමනාව. ඒකයි අපි ප්‍රශ්න කරන්නේ. අද දිනේ තුල මෙවන විට නව කොරෝනා ආසාදිතයින් 430 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ මීට ටික වේලාවකට පෙර නව රෝගීන් 125 දෙනෙකු වාර්තා වීමත් සමගයි. ඒ අනුව මෙවන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 14700 සීමාව ඉක්මවා ගියා. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ මරණ සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව යලිත් අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වයේ ලෝපුරා පැතිරීමත් සමගම අදාළ වෛරසයේ හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන පුද්ගලින්ගේ සිරුරු සම්බන්ධයෙන් වූ අවසන් කටයුතු සිදු කිරීම පිළිබඳව නිර්දේශ මාලාවක් නිකුත් කරන්නට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළා. නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව වෛරසය වැළඳී මියගිය පුද්ගලින්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු සිදු කළ යුතු අතර එසේ නොවුනහොත් එමගින් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නා. කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූ පුද්ගලින්ගේ දේහයන්
ඇතම් රටවල් බොහොම දානය කිරීම සිදු කරන අතර ඇතම් රටවල් දේහයන් ආදාහනය කිරීම සිදු කරනු ලබනවා. එහෙත් විවිධ ආගමික විශ්වාසයන් සහ ක්‍රමවේදයන් මත අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ ගැටලු මතුවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිදු වූ කොවිඩ් මරණ සියල්ල පිළිබඳ අවසන් කටයුතු සිදු කරනු ලැබුවේ ඒවා ආදාහනය කිරීමෙන් වන අතර එහිදී මුස්ලිම් ජනතාවගේ දේහයන් පිළිබඳ ආදාහන කිරීම හමුවේ ගැටලු පැන නැගී තිබීම පසුගියදා පාර්ලිමේන්තු සැසිවාරයේදීද විවාදයට ගැනුණු කරුණක් බවට පත් වුණා. මේ රටේ මුස්ලිම් ඉස්ලාමීය ප්‍රජාවට පුච්චන එක පාප කර්මයක්. ඒ ආගමේ ඉතාමත්ම අන්තවාදී තීන්දුවක් ගත්තා. ඒ වෙලාවේ තිබිච්ච සෞඛ්‍ය සේවයේ විශේෂඥයන්ගේ දීපු උපදේශය අනුව තමයි ඒ වෙලාවේ තීන්දුව ගත්තේ. අපිට ඕන විදියට නෙමෙයි. අපි දන්නවා මුස්ලිම් ජනතාවගේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවායි කියලා. मुस्लिम जनता मृत आदाहन अवसर लबादुन बव पवसमीन सिलोन तौहीद जमात संविधाने ලේකණයක සඳහන් වන බව පැවසෙන නිවේදනයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා. අදාළ ලේකණය පිළිබඳව අප එම සංවිධානයෙන් විමසීමට ලේකණයේ අඩංගු දුරකථන අංක කිහිපයකටම ඇමතුම් ලබා ගත්තද ඉන් කිසිදු දුරකථනයකට අපට ප්‍රතිචාර ලැබුණේ නැහැ. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය ගලබුඩාත්තේ ඥානසාර හිමියන්ද මේ පිළිබඳව අදහස් පළ කළා. මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා මිනී පුච්චනවද වලදානවද කියන එක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකයේ මේ සම්බන්ධයෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග තියෙනවා. මේ වසංගත තත්ත්වයේ හැසිරීම වලාකුළුවක්. කවුරුවත් මේක නිශ්චිත ස්ථිර නිගමනයකට ඇවිල්ලා නැහැ. ඒකට රටක තියෙන්න ඕන එක නීතියක්. මෙවැනි වසංගත තත්ත්වයකින් මුළු ලෝකයම වසා ගත්තහම අපට පිළිගත හැකි නිර්දේශ තියෙනවා. ආගමික කාරණාවන් කියන ඒවා හරීම සංවේදී. මුස්ලිම් මිනිස්සුන්ට වැළලෙන්න තියෙන අයිතිය අපි පිළිගන්නවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. මොකද ඒක සංවේදී කාරණාවක් මුස්ලිම් ප්‍රජාවගේ. කරුණා කළා නිකන් මේ නරි නාටකයක් නටන්න නැතුව අපි ආණ්ඩුවට කියනවා මේ ගන්න තීන්දුව සම්බන්ධයෙන් රටට කවුරු හෝ එක්කෙනෙක් මෙන්න මේක තමයි කොවිඩ් සම්බන්ධයෙන් අදහස. මෙන්න මිනි පුච්චනවද වලනවද කියන එක සම්බන්ධයෙන් අදහස. මහාචාර්ය මෙත්තිකා විතානගේ මම 2017 හෝ 18 වර්ෂයේ හොඳම භූවිද්‍යා සමීක්ෂණය සම්බන්ධයෙන් සම්මාන ලැබුව ජයවර්ධන විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා. ඒ මාධ්‍යයට කියා තිබුණා කොරෝනා මිනි වැරළුවොත් ඊළඟ වසංගතයේ පොළොව බිඳගෙන එයි. ඇයි කියනවා මිනිහක කිලෝග්‍රෑම් එකකින් අපජලයේ ලීටරයක් වැගිරෙනවා. වෛරස් ඕජස් බොන නිදටත් එනවා. 2003 SARS වෛරස් තාමත් හොංකොං වල තියෙනවා. ඒතර අපි බලන්න ඕන මේ රටේ ගත්තොත් 60%කට වැඩි ප්‍රමාණයක් තාම පාවිච්චි කරන්නේ තමන්ගේ වත්ත කපා ගන්න ලිං ගංගා ධාරා ගලා බහින මේක තනිකර එකම කලාපයක්නේ. අපි අපේ බෞද්ධ අයිතිවාසිකම් ඉල්ලනවද මේ කොරෝනා වසංගතය ඇස්සේ? දැන් මේ කාලේ හරිනම් අපේ චීවර මාසේ බොහෝ පන්සල්වල කට්ට බින්කම් නවත්තුවා. අපේ බෞද්ධයත් කී දෙනෙක් මිය ගියාද? පාංශු කුලයක් දුන්නේ නැහැ. ඒව තම තමන්ගේ ගෙවල් වල ඒව කරගත්තා. ඒක තේරුම් ගන්නවා. ඒ නිසා අපි ආණ්ඩුවට යෝජනා කරනවා කරුණා කළා වෛද්‍ය සංගම් එකතු වෙලා නැත්නම් මේ සෞඛ්‍ය අංශ වලින් එක පණිවිඩයක් එක නිර්ණායකයක් සකස් කරන්න. කොරෝනා නම් මොන ජාතියේද කතාවක් නැහැ. පුච්චන නම් රටේ තීරණේ. අපට දැනගන්න ලැබෙනවා ඊයේ කැබිනට් මණ්ඩලය තුලදී ඒට අවස්ථාව ලබා දීම සඳහා සුදුසු භූමියක්, ඒ කියන්නේ වියලි කලාපේ වියලි භූමියක් තෝරගන්න අදාළ කරන වැඩකටයුතු සිද්ධ කරන්න කියලා සෞඛ්‍ය අංශවලට සහ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළ බවත් ඒ සඳහා උතුරු නැගෙනහිර පළාත්වල භූමියක් තෝරා ගැනීම සඳහා සූදානමින් පසු වෙන බවත් අපට තොරතුරු දැනගන්න ලැබෙනවා. මේ වගේ මුළු ලෝකයක්ම පීඩාවට පත් වෙන වසංගත තත්ත්වයකදී ආගමික අන්තවාදීන්ගේ අදහස් වලට වැඩි ඉඩක් අඩක් ලබා දීලා රට තුල නෛතිකවම එක රටක් නීති දෙකක් පවත්වාගෙන යාමට කටයුතු කරනවා නම් මේ රටේ ජනතාව ඉක්මනින්ම මේ ආණ්ඩුව පිළිබඳවත් නැවත හිතා බලයි. මේ අතර කොරෝනා ආසාදනයට ලක්ව මිය යන මුස්ලිම් වරුන්ගේ මෘතදේහ භූම දානය කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය අනුමැති ලබාදුන් බවට වැරදි මතවාදයක් ඇති වී තිබෙන බවත් එසේ අනුමැතියක් හෝ අවසරයක් කැබිනට් මණ්ඩලය ලබා නොදුන් බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා ප්‍රකාශ කළා. විශේෂයෙන්ම ඊයේ තිබ්බ කැබිනට් මණ්ඩලයේදී අරෝ අමාත්‍ය අලිශබ්‍රමැතුමා යෝජනාවක් ඉදිරිපත් වුණා රයිසෝන් එක නැත්නම් වියලි කලාපයේ තියෙන ප්‍රදේශයක. මොකද මේ ජල මට්ටම් සාය වැනි තර්ක ගණනාවක් තිබ්බ නිසා ඒ සම්බන්ධව කැබිනට් මණ්ඩලය මේ වැරදි මතවාදය තමයි අවසරයක් ලැබලා දුන්නේ හැම නැත්නම් අනුමැතියක් ලැබලා දුන්නයි කියන එක නෙමෙයි එතෙන්දී සාකච්ඡා වුණේ. එතෙන්දී සාකච්ඡා වුණේ එම කරුණු සියල්ල සෞඛ්‍ය බලධාරීන් සහ මේ තීන්දුව ගන්න එහෙම නැත්නම් තාක්ෂණික වශයෙන් මේ සම්බන්ධව තීන්දුව ගන්න කණ්ඩායම් ලබා දෙන්නයි තීන්දුව ගත්තේ. ඒ නිසා බොහොම පැහැදිලිව
මේ සම්බන්ධව ගත කැබිනට් එකකට වඩා මතවාදයක් සහය සම්පූර්ණ මේ සෑම සාකච්ඡාවක්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ඒ සම්බන්ධව කටයුතු කරන කණ්ඩායම්වල අදහසට නිර්දේශවලට යටත්ව ගත යුතුයි කියන මතය තමයි තිබ්බේ. ඉතින් ඒකේ වෙනසක් නැහැ. ඒ නිසා ඒ ආකාරයෙන් වර්තමානයේ යම් එහෙම අදහසක් ඉදිරිපත් වෙලා තියෙනවා නම් අදහස ඉදිරිපත් කරලා තියෙන බලධාරීන්ට ඔවුන්ගේ නිර්දේශයන් අනුව ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊටකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ इटुकम कोविड-19 सौख्य हा समाज आरक्षण अरमुदले वियदम वार्ताव जनाधिपति कार्यालय विसिन निकुत करति बेनवा ආයතනිකව සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා ඍජු තැන්පත් සමග ඉටුකම කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ දායකත්වය පසුගිය මස 31 වන දිනට රුපියල් 166 කෝටි 83 ලක්ෂ 79 දහස් 121 ශත 74 ක් වී තිබෙනවා. එම මුදලින් අද දින දක්වා 40 කෝටි 21 ලක්ෂ 90 දහස් 701 ක මුදලක් පහත සඳහන් පරිදි වෙන් කර සහ වැය කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. කලමනාකරණ කමිටු අනුමත කළ ක්‍රියාකාරකම් PCR පරීක්ෂණ සඳහා වෙන් කළ මුදල රුපියල් කෝටි 10ක් සැබෑ පිරිවැය රුපියල් 4 කෝටි 26 ලක්ෂ 5812ක් ක්‍රියාත්මක කළ ආයතනීය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව උපදේශන වැඩසටහන් වෙන් කළ මුදල රුපියල් කෝටි 10ක් සැබෑ පිරිවැය රුපියල් 2 කෝටි 43 ලක්ෂ 64800ක් ක්‍රියාත්මක කර ඇති ආයතනීය සෞඛ්‍ය අමාත්‍යාංශයයි නිරෝධායන පහසුකම් සඳහා වෙන් කළ මුදල රුපියල් 8 කෝටි 65 ලක්ෂ 28701ක් සැබෑ පිරිවැය රුපියල් 3 කෝටි 80 ලක්ෂ 31065ක් ක්‍රියාත්මක කළ ආයතන සෞඛ්‍ය අමාත්‍යාංශය හා ආරක්ෂක අමාත්‍යාංශය මඩකලපුව ශික්ෂණ රෝහලේ පරීක්ෂණාගාර පහසුකම් වෙන් කළ මුදල රුපියල් 11 කෝටි 21 ලක්ෂ 40000ක් සැබෑ පිරිවැය සහතික කිරීම බලාපොරොත්තුෙන් සිටින බවත් වියදම් කළ ආයතනයේ ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයත් සටහන් කර තිබෙනවා රැපිඩ් ටෙස්ට් කිට් වැඩි දියුණු කිරීම වෙන් කළ මුදල රුපියල් 35 ලක්ෂ 22000යි සැබෑ පිරිවැය සහතික කිරීමේ බලාපොරොත්තුෙන් සිටින බවත් ඒ ක්‍රියාත්මක කළ ආයතනයේ ලෙස ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයත් සටහන් කර තිබෙනවා කිසිදු අවස්ථාවක කමිටුව ඍජු මිලදී ගැනීමක් හෝ ඍජු මුදල් වැය කිරීමක් නොකරන බවත් රජයේ ගනුදෙනු ජනාධිපති කාර්යාලයේ ගිණුම් අංශයේ විසින් සිදු කරන අතර ඒවා රජයේ විකනකාධිපතිවරයාගේ පූර්ණ විගණනයට යටත් වන බවත් ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට ඉන්දියා මහකුමසාරිස් ගෝපල් බග්ලේ මහතාගේ සහභාගීත්වයෙන් අවබෝධතා කිවිසුමක් අත්සන් කිරීම අද සිදු වුණා ඉන්දියානු ආධාර ප්‍රධාන යටතේ රුපියල් මිලියන 600කට අධික වියදමකින් මෙරට ක්‍රියාත්මක කරන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද දින අවබෝධතා කිවිසුමකට එළඹුණා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. අටිගල මහතා හා මෙරට ඉන්දියා මහකුමසාරිස් ගෝපල් බග්ලේ මහතා විසින් මෙම කිවිසුමට අත්සන් තබනු ලැබුවා මෙම ගිවිසුම 2005 වසරේදී වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ අත්සන් තබන ගිවිසුමක් වන අතර එය සෑම වසර 5කටම වරක් දීර්ඝ කරමින් මෙම ගිවිසුම අත්සන් තබනු ලබනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට ඉන්දියා මහකුමසාරිස් ගෝපල් බග්ලේ මහතාගේ සහභාගීත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම විජයරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී සිදු වුණා ගිවිසුමට අදාළ විශේෂ සංවර්ධන ව්‍යාපෘති පිරිවැය රුපියල් මිලියන 301ම වන අතර හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්පත සේවය නිවාස ව්‍යාපෘති නව යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ කටයුතු එයොස්සේ ක්‍රියාත්මක වනවා දැනට ක්‍රියාත්මක මෙම ව්‍යාපෘති නව ගිවිසුම ප්‍රකාරව අඛණ්ඩව පවත්වාගෙන යාම සිදු වෙනවා ශ්‍රී ලංකාවේ ජනතාව ආශ්‍රය කරගෙනමින් කොවිඩ් එන්නතක් පරීක්ෂා කිරීමේ භූමියක් බවට මෙය පත් කිරීමට රජය සූදානම් වන බවත් ඊට දැඩි ලෙස විරුද්ධ වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා කොරෝනා ප්‍රශ්නය මර්ධනය කිරීමට ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙදයක් නැහැ ජනතාවට දෙන සහන ප්‍රමාණය ගැන ඒ වගේම ජනතාවට ලැබෙන පහසුකම් පිළිබඳව අඩුපාඩුකම් රැසක් තිබෙනවා ඒ අඩුපාඩුව විසඳන්නට රජය වහම කටයුතු කරන්නට ඕන WHO එකේ දැන් තීරණ කරනනේ එන්නත අපේ රට ජනතාවට 20%කට ලබා දීම සඳහා මෙහෙමයි බෙහෙතක් එන්නතක් නිර්මාණය වෙනවා නම් අපි ඇත්ත වශයෙන්ම දැඩි ලෙස සතුට වෙනවා හැබැයි ඒව ලබා දීමේදී මේ රටේ සමස්ත ජනතාවට නොමිලේ ලබා දෙන්නට ඕන. ඒ වගේම මම එකක් කියන්න කැමතියි. අපේ රටේ ජනතාව එන්නතක් පිළිගන්නව පරීක්ෂා කිරීමේ ජන කොට්ටාසයක් බවට පත් වෙන්නට බෑ. ඒ කියන්නේ මේ යම් ප්‍රතිශතයකට ලබා දීලා
අපේ රට මේ පරීක්ෂණ භූමියක් වෙන්නට බෑ ටෙස්ටිං රවුන්ඩ් එකක් වෙන්නට බෑ ඒ ටෙස්ටිං ටික ඔක්කොම කරලා නිර්ව්‍යාජතාවය නිවැරදිභාවය තහවුරු කරලා මේ රටට එන්නට ඕන බෙහෙතක් හැටියට එව නැතුව අපේ රටේ ජනතාව පාවිච්චි කරන්නට දෙන්නට බෑ ඔය විවිධ බහුජාතික සමාගම්වල විවිධ ආයතනවල ටෙස්ටිං රවුන්ඩ් එකක් හැටියට ශ්‍රී ලංකාව පාවිච්චි කරනවට අපි තරයෙන් විරුද්ධයි ඒකට අපි ඉඩ දෙන්නෙත් නැහැ නෙදර්ලන්තයේ සිට නොමිලේ ගෙන්නු රැපිඩ් පරීක්ෂණ කට්ටල 150,000ක් පමණ රේගුවේ සිර කරගෙන සිටින බව සමගි ජන බලවේගයේ චෝදනා කරනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවකදී අපේ මාචාර්ය චන්න ජයසුමන එයා කියනවා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකේ කිට්ස් 105ක් ඒකෙන් 7 වෙනිදාට 50,000ක් එනවා කියලා. ඒතකොට ඇත්තරම දැන් ඇවිල්ලා කිට්ස් 50,000. අමාත්‍යාංශයට බාර දුන්නා. එතකොට ඒකම නෙදර්ලන්තයෙන් ගෙන ආපු ටෙස්ට් කිට්ස් ටික 150,000ක් රේගුවේ තියෙනවා. මොකද HS කෝඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවායි කියලා. ඒක රේගුවේ තියාගෙන ඉන්න. ඒ ඔක්කොම නිකන්. දැන් මම අහනවා ඒකේ HS කෝඩ් එක ප්‍රශ්නයක් තියලා මේ තරම් මේ හදිස්සි කොවිඩ් එකට ජනාධිපතිතුමා කියනවනේ මගේ කටේ වචනේ තමයි චක්‍රලේඛනේ. ඇයි ටෙලිෆෝන් කෝල් එකක් දීලා ඒ චක්‍රලේඛනේ නිකුත් කරන්න බැරි වුනේ? HS කෝඩ් එක හරි ගස්සලා ඔක පිට කරන්න මේ ඖෂධ. මේව ඖෂධ. මේ කොරෝනා වසංගතයකට ගෙනලා තියෙන්නේ. මේකට හදිසි ඖෂධය පිළිගත්ත එකක් නම් HS කෝඩ් එක උඩ ඖෂධය රඳවාගෙන ඉන්නේ මොකද්ද? ඇයි ඒ වගේව කරන්න බැරි? මේ අනිත් ඒවට තියෙන හදිසියයි මේකට තියන්න බැරි. ඇයි මේ නෙදර්ලන්තයේ 150,000 රිලීස් කළා වහම මේ ටෙස්ටිං පටන් අරගන්නේ නැත්තේ? මේ ඩීල් වලට තමයි රජය මුළුමනින්ම දිගින් දිගටම ජනතාවට යම් යම් කාරණා වසන් කරා. දැන් ඊයේ දිනේදී වෙච්ච මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් හරි තොරතුරක් ජනතාවට දෙන්නේ නැහැ. මේ මරණ සාධක තියෙන අපි ළඟ මේවා ඊයේ මාධ්‍යට එළියුන්නේ නැහැ. නමුත් මැරිලා තියෙන කොරෝනා හේතුව. එතකොට මේක ඇත්ත తත්වේ. රටේ ජනතාවට වසන් කරන්න හැදුවට මේක ඉතාමත් භයානක තැනකට ආවා කියන එක සෞඛ්‍ය සේවයෙන් ඉන්න විශේෂඥයෝ ප්‍රකාශ කරා. මේ රජය අර අපිට ඉතිහාසයේ තියෙන කතාවක් මතක් වෙනවා මහදන මුත්තා ගෙන් අර ගොවි මහත්මයාට උනේ මොකද්ද තමන්ගේ එළුවත් නැති වුණා මුට්ටියත් නැති වුණා අන්තිමට තමන්ගේ වැටත් කඩා ගන්න සිද්ධ වුණා එහෙනම් මහදන මුත්තාගේ නීතිය තමයි අද මේ රටේ ක්‍රියාත්මක සෞඛ්‍ය නිර්දේශ මත දහවනේ වන සාමාන්‍ය මගී ප්‍රවාහන බස් රථයක රුපියල් 12ක් වූ අවම බස් ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 14ක් ලෙසට සංශෝධනය වන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. උද්ගලික බස් රථවලට දැනට අපි අය කරන අවසර පත්‍ර ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොක්පත්‍ර ගාස්තු, පිවිසුම් ගාස්තු, මගී මාර්ග තාවකාලික බලපත්‍ර ගාස්තු කියන ඒවා සියල්ලම තව ඉදිරි 6 මාසයකට අය නොකර එයන්ට ඒ කටයුත්ත කරගෙන යන්න ඉඩ දෙන්න කියලා සහනයක් ඇටියට. ඊට අමතරව පුද්ගලික බස් රථ වෙනුවෙන් ගාස්තු වැඩි කිරීමක් අපි ප්‍රතිපත්තියක් ඇටියට කරන්නේ නැහැ. නුත් සෞඛ්‍ය නීති රීති හැටියට ධාවනය කරනකොට ඒගොල්ලන්ට වෙන අපහසුව සම්බන්ධව අපි අතිරේක ගාස්තු ප්‍රමාණ අයකරන්න අවසර දෙන්න යනවා. හිටගෙන සහ ඉඳගෙන ප්‍රවාහනය කරන්න දෙනවා නම් ඒ අනුව තමයි දැනට පවතින බස් ගාස්තු සකස් වෙලා තියෙන්නේ. ඒ ගාස්තුවේ වෙනසක් වෙන්නේ නැහැ. කවම ගාස්තු රුපියල් 12යි. දෙවනි අවදානම් මට්ටම යටතේ ධාවනය කරන්න තමයි දැනට අපි උපදෙස් දීලා තියෙන්නේ. එතකොට ආසන සංඛ්‍යාවට පමණක් ධාවනය කරනවා නම් අපි සාමාන්‍ය ගාස්තුමෙන් 1.2ක් දැන් අවම ගාස්තු රුපියල් 12යි ඒ නිසා ඒක 14කට ධාවනය කරන තමයි සකස් කරලා තියෙන්නේ තුන්වෙනි ක්‍රමවේදී අපි සකස් කරලා තියෙනවා දුරස්ථභාවය පවත්වාගෙන ඒ වුණොත් ආසනයක් අර ආසනයක් මගින් ප්‍රවාහනය කෙරුවොත් ඒ කියන්නේ බස් රථය යන්න පුළුවන් 50යි ආසන සංඛ්‍යාවෙන් එහෙම කෙරුවොත් සාමාන්‍ය බස් රථ සඳහා 1.5ක් ගාස්තුවක් අය කරනත් මේ 1.5ක් වැඩි කරන්න නෙමෙයි 1.5ක් අය කරන්න අය කරන්න ඒ වගේම අර්ධ සුභෝගී රථ සඳහා සාමාන්‍ය ගාස්තුමෙන් 1.2ක් අය කරන්නත් ඒ වගේම අධි සුභෝගී කියලා තියෙන බස් රථ වර්ගයක් සුළු බස් රථ ප්‍රමාණයක් ඒ වගේදී 1.1ක් අය කරන්නත් අපි තුන්වෙනි ක්‍රමවේදේ සකස් කරලා තියෙනවා අද සිට ක්‍රියාත්මක වන පරිදි සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා අද සිට බලපැවැත්වෙන පරිදි පාරිභෝගික කටයුතු අධිකාරිය සුදු සීනි සඳහා උපරිම මිලක් නියම කර තිබෙනවා. ඒ සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රයේද මෙවර විට නිකුත් කර අවසන්. ඒ අනුව පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක් විකිණිය හැක්කේ රුපියල් 90ක මිලකටයි. පැකට් නොකළ සුදු සීනි කිලෝවක් රුපියල් 85කට අලෙවි කළ යුතුයි. ආනයනකරු විසින් සීනි කිලෝග්‍රෑමයක් විකිණිය යුතු උපරිම තොග මිල මෙම ගැසට් පත්‍රය තුල සඳහන් වන්නේ රුපියල් 80ක් ලෙසයි. කැබිනට් මණ්ඩල හමුවේදී ගනු ලැබූ තීරණ කිහිපයක් වෙතයි දැන් අවධානය. පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සුපුරුදු ලෙස අද දින පැවැත්ුණේ නැහැ.
COVID-19 වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගී බස් රථ දහවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස බස් දහවකින් සදා සහන ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා. අවසර පත්‍ර යාවත් කාලිනි කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොක් පත්‍ර ගාස්තු, පිවිසුම් පත්‍ර ගාස්තු, අධිවේගී මාර්ගයන්හි తాවකාලික අවසර පත්‍ර ගාස්තු. ඉඩම් නොමැති රණවිරුවන්ගේ පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබා දීම රණවිරුවන් වෙත සහන ලබා දීමේදී සිදු වී ඇති අසමානතාවයන් ඉවත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීම පිණිස ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සහ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා පත් කරන ලද විශේෂ කමිටුව විසින් මහාධිකරණයට වාර්තාධිකාරී විනිශ්චයකාරවරුන් පත් කිරීමත් මහාධිකරණ පූර්ව නඩු විභාග සම්මේලන පැවැත්වීමටත් නිර්දේශ කරනු ලැබුවා. ඒ අනුව පූර්ව නඩු විභාග සම්මේලන සඳහා වන කාර්යපටිපාටිය හඳුන්වා දීම පිණිස 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත මේ වන විට සකස් කෙරෙමින් පවතිනවා. COVID-19 පනත හඳුනාගත් කරුණු ආවරණය වන අයුරින් අදාළ විධිවිධාන පැනවීම සඳහා COVID-19 తాවකාලික විධිවිධාන පනත කෙටුම්පතක් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අපි අලිත් හමුවනේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති තුලින්. ඔබට සුවදායි රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.